ඔයා ලෝන් එකක් ගන්න හිතාගෙන ඉන්න කෙනෙක් නම් ඔයාට ප්‍රශ්නයක් ඇති කොහොමද මාන්ත්‍රි පේමන්ට් අමවුන්ට් එක හොයාගන්නේ කියලා ලෝන් එකේ. මොකද ඒ අමවුන්ට් එක හරිම වැදගත්. ඔයාට ඒ ලෝන් එකට යන්න පුළුවන්ද නැද්ද කියලා ඩිසයිඩ් කරගන්න. එතකොට සාමාන්‍යයෙන් හැම බෑග් එකක්ම වගේ ඔන්ලයින් ටූල් එකක් ප්‍රොවයිඩ් කරලා තියෙනවා. ඔයාට තියෙන ඔයාගේ ඩේටා ටික එකට ෆීඩ් කරලා, ඒ කියන්නේ ඔයාගේ ලෝන් අමවුන්ට් එක, ඉන්ට්‍රෙස්ට් රේට් එක, ඒ වගේම මැචුරිටි පීරියඩ් එක, ලෝන් එක ගෙවන පීරියඩ් එක, මේ කියන ඩේටා එකට ෆීඩ් කරලා ඔයාට බලා ගන්න පුළුවන් කොච්චර මන්ත්ලි පේමන්ට් එකක් කරන්න ඕනෙද කියලා බෑන්ක් එකට. හැබැයි මං හිතුවා එක්සෙල් වලින් මේක කරන්නේ කොහොමද කියලා ඔයාලට පෙන්නන්න. ඒකෙන් ඔයාලට පුළුවන් මේක පිටිපස්සෙ තියෙන ලොජික් එක හරියටම බලාගන්න. විශේෂයෙන්ම අපි මාසෙට ගෙවන්නේ ෆික්ස්ඩ් අමවුන්ට් එකක් වුණාට මේ ෆික්ස්ඩ් අමවුන්ට් එක ඇතුලේ කොච්චරක් ඉන්ට්‍රෙස්ට් එක කැපෙනවද, කොච්චරක් කැපිටල් අමවුන්ට් එක කැපෙනවද කියලා හරියට බලාගන්න පුළුවන් අපි මේක එක්සෙල් ෂීට් එකේ හදලා බැලුවොතින්. මම දුමින්දා, මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. මම උදාහරණයක් අරගෙන මේක පැහැදිලි කරන්නම්. මේ උදාහරණය හැටියට ඔයා ගන්න 170,000ක ලෝන් එකක්, අවුරුදු 20ක් ඔයා මේ ලෝන් එක ගෙවන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි interest rate එක 12%. ඉතින් මම දැන් පෙන්නන්න යන්නේ මේක Excel sheet එකක් පාවිච්චි කරලා හරිම ලේසියෙන් හොයාගන්න විදිය. මෙතනදිත් විදි දෙකක් තියෙනවා. Excel වල built-in function තියෙනවා. සිම්ප්ලි ඒ ෆන්ක්ෂන් එක පාවිච්චි කරලා හොයාගන්න පුළුවන් monthly installment එක මොකද්ද කියලා. හැබැයි මම මේ වෙලාවේ පැහැදිලි කරන්නේ වෙන විදිහක්. අපි දැන් Excel sheet එකට ගියොතින් ඔයාලට පේනවා මම මෙතන chart එකක් හදාගෙන තියෙනවා. year, month, capital amount, interest, monthly payment සහ ටෝටල් කියලා. ඊය එකයි මන්ත් එකයි මම ඔල්රෙඩි ෆිල් කරන් තියෙන්නේ. කැපිටල් අමවුන්ට් එකේ මම දාගෙන තියෙනවා මෙතන පළවෙනි අවුරුද්දේ පළවෙනි මාසේ වෙනකොට කැපිටල් අමවුන්ට් එක තමයි 170,000. එතකොට ඉන්ට්‍රෙස්ට් එක හොයන්නේ කොහොමද? අපි මේ 170,000 වැඩි කරනවා 100%. ඇයි මම 100% ගත්තේ? 12% කියන්නේ ඇනුවල් ඉන්ට්‍රෙස්ට් රේට් එක. එතකොට ඒක 12න් බෙදුවම 1%. එතකොට මන්ත්ලි ඉන්ට්‍රෙස්ට් එක 1%කින් වැඩි කරලා හොයනවා. මන්ත්‍රි රීපේමෙන්ට් එකට අපි දැම්ම යන්නේ එක අපි තව ටිකකින් බලමු. ඊට පස්සේ අපි ටෝටල් එකට ගියෝතින්. ටෝටල් කියන්නේ කැපිටල් අමවුන්ට් එකට ඉන්ට්‍රෙස්ට් එක එකතු කරලා මන්ත්‍රි රීපේමෙන්ට් එක අඩු කරාමින වැලියු එක. දෙවෙනි එන්ට්‍රි එකට ගියෝතින්, ඒ කියන්නේ පළවෙනි අවුරුද්දේ දෙවෙනි මාසේ. එතකොට කැපිටල් අමවුන්ට් එක කියන්නේ ගිය මාසේ ෆයිනල් වැලියු එක. මේ වගේ මම මේ අවුරුදු 20ටම මුළු චාට් එකම ෆිල් කරගන්නවා. දැන් අපි කැපිටල් අමවුන්ට් එක ගත්තොතින් මම මෙතන ක්ලික් කරලා පල්ලෙහාට ඇදගෙන ගියොතින් මේ සේල්ස් ටික ඔක්කොටම මේ ෆෝමියුලා එකේ ෆිල් වෙනවා මේ සේල්ස් ඔක්කොම. එහෙම ඉන්ට්‍රෙස්ට් එකටත් කරනවා, ටෝටල් එකටත් කරනවා. හැබැයි වාට කිසිම වැලියු එකක් මේ සේල්ස් වල පේන්නේ නැහැ. මොකද තාම වැලියුස් මේකට ඇඩ් වෙලා නැති නිසා ෆෝමියුලාස් විතරයි මම ෆිල් කරගෙන තියෙන්නේ. හරි, දැන් මම කරන්නේ මන්ත්‍රි රීපේමන්ට් එක දානවා. මම රෆ්ලි හිතලා මෙතනට දානවා මන්ත්‍රි රීපේමන්ට් එක 80,000 කියලා. දාලා මම ඒක පල්ලෙහාට ඩ්‍රැග් කරගෙන යනවා. දැන් අපි පල්ලෙහාටම ගිහිල්ලා බැලුවොතින් දැන් මේ බලන්න මෙතන ටෝටල් වැලියු එක මොකද වෙලා තියෙන්නේ. දැන් මේ අන්තිම සෙල් එකේ තියෙන වැලියු එකෙන් මොකක්ද කියන්නේ? අවුරුදු 20ක් පුරාවට ඔයා මේ ලෝන් එක ගෙවුවට පස්සේ ෆයිනල් වැලියු එක. මේක වෙන්න ඕනේ 0යි කියලා. එතකොට අපි තේරුම් ගන්න ඕනේ එහෙනම් මන්ත්‍රි රීපේමන්ට් එක අපි ඕනවට වඩා වැඩි ගාණක් තමයි දාලා තියෙන්නේ. කියන්නේ 80,000ට වඩා අනිවාර්යෙන් අඩු වෙන්න ඕනේ මන්ත්‍රි රීපේමන්ට් එක කියලා. ඉතින් අපි දැන් මෙතනට 75,000 දාලා බලමු. 80,000ක් නෙවෙයි, 75,000ක් නෙවෙයි, ඊට මැද ගාණක් තමයි මෙතන වෙන්න ඕනේ. ඉතින් මේක දෙතුන් පාරක් කරද්දී ඔයාලට තේරෙයි හරියටම එන්න ඕනේ අගේ මොකද්ද කියලා. හැබැයි දැන් අපි මේ අවස්ථාවේදී ඇත්තටම එන්න ඕනේ වැලියු එක දන්නවනේ. ඉතින් මම දැන් ඒ වැලියු එක දාලා පළහැර ඩ්‍රැග් කරලා පෙන්වන්න අන්තිමටම එන බැලන්ස් එක කීයද කියලා. මේ බලන්න බැලන්ස් එක වෙලා තියෙන්නේ රුපියල් 29යි. දැන් ඔයාලට තේරෙනවනේ ඒක ආසන්න බිඳුවට සමාන වෙන අගයක් තමයි වෙන්නේ. දැන් අපි මාසෙන් මාසේ අරන් බැලුවොතින් මේ බලන හැම මාසෙම දැන් පළවෙනි මාසෙ ගත්තොතින් ඔයා ගෙවලා තියෙන මන්ත්‍රි රීපේමන්ට් එකෙන් ඉන්ට්‍රෙස්ට් එක තමයි 70,000ක්ම ගෙවිලා තියෙන්නේ. එතකොට මේ කැපිටල් අමවුන්ට් එකෙන් අඩු වෙලා තියෙන 7076යි.
හැත්තදහක්ම ඉන්ට්‍රෙස්ට් එක 7076යි කැපිටල් අමවුන්ට් එක අඩු වෙලා තියෙන්නේ. ඉතින් දෙවැනි මාසේ ගත්තත් එහෙමයි. දෙවැනි මාසේ 69000 ගන්නම් 7000ට ඉතාම ආසන්න ගාණක්ම ඉන්ට්‍රෙස්ට් එක. ඉතින් මේ ඇනලිසිස් එකෙන් ඔබට පේනවනේ ඉන්ට්‍රෙස්ට් එක වැඩිපුර ගෙවිලා තියෙන්නේ මුල කාලේ. මුල කාලේ ඉන්ට්‍රෙස්ට් එක වැඩි, කැපිටල් අමවුන්ට් එක අඩුයි. අපි අන්තිම අවුරුද්දට ගිහිල්ලා බලුවොත්, ඒ කියන්නේ 20 වෙනි අවුරුද්දට ගිහිල්ලා බලුවොත් මේ බලන්න දැන් මේ අන්තිම අවුරුද්ද කාලේ මෙන්න ඉන්ට්‍රෙස්ට් එක ගෙවිලා තියෙන්නේ හරි පොඩි amount වලින්. එතකොට කැපිටල් amount එක තමයි ලොකු ගණන් වලින් ගෙවිලා තියෙන්නේ. දැන් ඔයාලට තේරෙනව නේද? ඔයා අවුරුදු 20ක වගේ ලෝන් එකක් අරගෙන ඔයා අවුරුදු 4 5කින් ගිහිල්ලා බැලුවතෙන් දැන් ලෝන් එකෙන් මේ 4න් එකක් විතර ගෙවිලා ඇති නේද කියලා හිතාගෙන ඔයා ගිහිලා චෙක් කරෝදී එහෙම ගෙවිලා නෑ නේද? මොකද ඔයා වැඩිපුර ඉන්ට්‍රෙස්ට් එක තමයි මුලදී ගෙවලා තියෙන්නේ. කැපිටල් amount එක වැඩිපුර ගෙවෙන්නේ පස්සේ. මම හිතනවා ඔයාලට දැන් පැහැදිලියි කියලා මේක ඇත්තටම කොහොමද වෙන්නේ කියලා. මම මේ Excel sheet එකේ link එක පහල description එකේ දාන්නම්. ඔයාට පුළුවන් ඒකත් study කරන්න. ඔයා මේ video එකට කැමති නම් like කරන්න. ඒ වගේම මොන හරි ප්‍රශ්න තියෙනවා නම් පහලින් comment කරන්න. පැහැදිලි නැති තැන් තියෙනවා නම් comment කරන්න මම තවදුරටත් පැහැදිලි කරන්නම්. ඒ වගේම share කරන්න මගේ video එක තව කෙනෙක්ට දැනගන්න. ඒ වගේම මගේ channel එකත් subscribe කරන්න. ඉස්සරහටත් මේ වගේ videos කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඔයාලට සුබ දවසක්.